පිළිගන්නවා channel එකට අලුතෙන් එකතු වෙන ඔයාවත් අද අපි ගෙනල්ලා තියෙන්නේ මේ දවස්වල gamers ලාට තියෙන ප්‍රශ්නයක් තමයි PC එකක් හදාගන්න එක. ඉතින් මොකද මේ දවස්වල තියෙන PC parts ඉතින් මාරු විදිහට ගණන් ගිහිල්ලා තියෙන්නේ වටිනාකමටත් එහා ගණන් ගිහිල්ලා තියෙන්නේ මේ තියෙන රටේ තියෙන තත්ත්වෙත් එක්ක. ඉතින් ඔයා ගාව දැන් තියෙන machine එක සමහරවිට ඔයාගව තියෙන්නේ හොඳ මැෂින් එකක් තියෙන්න පුළුවන් නැත්නම් සමහරවිට ඔයාගව තියෙන 2GB RAM එකකින් 4GB RAM එකකින් වගේ Pentium i3 ඔයගේ මැෂින් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ මැෂින් එකක වුණත් ගහන්න පුළුවන් සුපිරි ගේම්ස් 10ක් තමයි අද ගෙනාවේ. ඉතින් මේ ඔයාගව තියෙනවා නම් 1GB VGA එකක් එහෙම නැත්නම් 512 VGA එකක් 2GB RAM එකක් එක්ක ඔයාට මේ තියෙන ගේම්ස් 10 හොඳම ග්‍රැෆික්ස් හයි ග්‍රැෆික්ස් දාලා ගහන්න පුළුවන්. ඉතින් මේ දීලා තියෙන ගේම්ස් හැම එකක්ම ඩවුන්ලෝඩ් කරගන්න ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් අඩු GB ගානකට ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න විදිහක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙන වීඩියෝ එක ඒ වීඩියෝ එකෙන් ගිහින් බලන්න. ලේසියෙන්ම මේ ගේම්ස් හැම එකක්ම වලට අඩු GB ගානකට අඩු MB ගානකට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් වැඩි කතා නැතුව ඉක්මනට යන් වීඩියෝ එකට. ඉතින් මගේ ලිස්ට් එකේ 10 වෙනි ගේම් එක විදිහට මම ගෙනල්ලා තියෙන්නේ Harry Potter Goblet of Fire කියන ගේම් එක. මේක 2005 රිලීස් වෙච්ච ගේම් එකක්. අපි හැමෝම ආස කරන මූවිස් සෙට් එකක් තමයි Harry Potter කියන්නේ. ඉතින් ඒ කාලේ ඉඳන්ම බලපු ඉතින් මේ ආශ්‍රිතව ගොඩනැගුණු ගේම් එකක් තමයි මේ 2005 රිලීස් වුනේ. Harry Potter එකේ මීට කලින් ගොඩක් ගේම්ස් රිලීස් වෙලා තියෙනවා. 2001 2 3 4 ඔය දිගටම ගේම්ස් රිලීස් වෙලා තිබ්බත් මේ 2005 රිලීස් වෙච්ච ගේම් එක ග්‍රැෆික්ස් අතින් ගත්තත් ඒකේ තිබ්බ මිෂන් ෆිසික්ස් පැත්ත ඒ හැම දෙයකින්ම ගත්තත් ගේම් එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා ඒ කාලේ හැටියට. ඉතින් මගේ ලිස්ට් එකේ මම 9 වෙනි ගේම් එක විදිහට තෝරගත්තේ 2010 දී රිලීස් වුණ Alan Wake ගේම් එක. ඉතින් ඔයා හොරර් ගේම්ස් වලට කැමති කෙනෙක් නම් Outlast වගේ ගේම් එකක් ගහගන්න ඔයාගේ PC රිකමෙන්ඩ්ස් මදි නම් ඔයාට ඒක තියෙන හොඳ විසඳුමක් තමයි මේ ගේම් එක. ඉතින් මේ ගේම් එක හොරර් ටයිප් එකකට මේක නිකන් අබිරහස් පැත්තට වගේ බර නිකන් ටයිප් එකේ ගේම් එකක් බය තියෙන නැතුවම නෝයි. සහ මේකේ ග්‍රැෆික්ස් ගැන කතා කළාම ඉතාම ඉහළ මට්ටම 2010 කියන්නේ සාමාන්‍යයෙන් හොඳ ගේම් රිලීස් වෙච්ච කාලයක්. ඊහා සමාන අපි කතා කළොත් Call of Duty series එකේ වගේ ගේම්ස් රිලීස් වෙච්ච කාලයක්. ඉතින් ඒ හා සමාන ග්‍රැෆික්ස් මට්ටමකින් තියෙනවා ඊටත් වඩා සමහර අවස්ථාවලදී මාර ලස්සනයි. නිකන් අඳුරු පරිසරයක් තිබුණාට ග්‍රැෆික්ස් අතින් ඉහළ මට්ටමකම තියෙනවා ගේම් එක. ඉතින් මම මගේ ලිස්ට් එකේ 8 වෙනි ගේම් එක විදිහට තෝරගත්තේ Delta Force Black Hawk Down ගේම් එක. මේක 2003 රිලීස් වෙච්ච ගේම් එකක්. ඉතින් මේ ගේම් එක ගැන කතා කළොත් එහෙම ප්ලේ කරපු අය ඇති නැති අය ඇති. Delta Force කියන්නේ ඒ කාලේ ආපු ගේම්ස් ආපු IGI වලටත් වඩා හොඳ. IGI ආපු කාලේ රිලීස් වෙච්ච කාලෙම තමයි මේ ගේම්ස් රිලීස් වුනේ. ඉතින් ඊටත් වඩා හොඳ මට්ටමක තියෙන ගේම්ස් හැම අතින්ම ගත්තත් ග්‍රැෆික්ස් අතින් ගත්තත් සහ මේකේ තියෙන විශේෂම කියන්න ඕන මේකේ තියෙන මිෂන්. ඒ කියන්නේ අපිට වෙහිකල් වල ගිහිල්ලා ඇටැක් කරන්න ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. සහ මේ ගේම් එක අපිට බලා ගන්න පුළුවන් සමහර තැන්වල සත්තු පවා ඉන්නවා. ඒ කියන්නේ අපේ ටීම් එකක් ඉන්නවා. සහ මේකේ ඔයාලට නයිට් මිෂන් ප්ලේ කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ කාලේ වගේ ගේම් එකක නයිට් මිෂන් ප්ලේ කරනවා තියෙනවා කියන්නේ ඉතින් ගොඩක් අඩුවෙන් තමයි අපි දැක ගන්න හමුනේ ඒ කාලේ ගේම්ස් වල. ඉතින් 2003 රිලීස් වෙච්ච මේ ගේම් එකත් ගහලා බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මගේ ලිස්ට් එකේ 7 වෙනි ගේම් එක විදිහට මම තෝරාගත්තේ Need for Speed Most Wanted 2012 ගේම් එක. ඒ කියන්නේ Need for Speed පළවෙනි ගේම් එක 2005 අපි හේක ගහපු නැති කෙනෙක් නෑ මං හිතන්නේ. මම ඒක ගොඩක් ප්‍රසිද්ධ නිසා මම මේ වීඩියෝ එකට ඇතුළත් කළේ නෑ. හැබැයි ගොඩක් අය හිතන්නේ මේ 2012 ගේම් එක 2GB RAM එකක් තියෙන කෙනෙක් හිතන්නේ එයාටත් ගහන්න පුළුවන් වෙයි කියලා. මොකද මේකේ අපි දැක්කම ග්‍රැෆික්ස් හොඳම මට්ටමක තියෙනවා ගේම් එක. ඒ කියන්නේ 2005 ගේම් එකේ වඩා ගොඩක් දියුණු වෙලා තියෙනවා 2012 Most Wanted 2 එක. ඉතින් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන් ඔබ 2GB RAM එකක් 1GB VGA එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්.
නීඩ් ෆෝ ස්පීඩ් ගැන අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ 2005 එක ප්ලේ කරපු අය දන්නවා කොච්චර සුපිරි ගේම් එකක්ද කියලා ඒ කාලේ හැටියට 2005 ත් ඒගොල්ලෝ සුපිරියටම ගේම් එක ඩිවලොප් කරලා තිබ්බේ ඉතින් 2012 ගැන අපි අමුතුවෙන් කතා කරන්න ඕනේ නැහැ ඉතින් සුපිරි ගේම් එකක් ගහලා බලන්න රේසින් ටයිප් එකේ ගේම් එකක් ලස්සන ස්ටෝරියක් තියෙන ගේම් එකක් 2012 ඉතින් මගේ ලිස්ට් එකේ 6 වෙනි ගේම් එක විදිහට මම ගෙනත් තියෙන්නේ හේලෝ ගේම් එක මේ හේලෝ ගේම් එක 2003 රිලීස් වෙච්ච ගේම් එකක් ඉතින් අපි ඒක වටා 2012 ඉඳන් ආයි 2003ට ආවා ඉතින් මේ ගේම් එක ගැන කතා කළොත් මේක ඒලියන්ස්ලත් එක්ක යන ගේම් එකක් ලස්සන ඒ කියන්නේ මෙහෙම ලොකුවට ග්‍රැෆික්ස් මට මේක මේ ගේම් එකේ බලා ගන්න බෑ හැබැයි මේ ගේම් එකේ ස්ටෝරිය අර සහ ඒ තියෙන අර ඒ කාලේ තිබ්බ ගේම්ස් වලින් වෙනම පැත්තකට ගෙනිච්ච ගේම් එකක් මොකද ඒ කාලේ තිබ්බ IGI Delphos වගේ ගේම්ස් ආමි බර් ටයිප් එකේ ඒවා ඉතින් මේක ඊට වඩා වෙනස් වෙලා ඒලියන්ස් ලගාවලා මේ ගේම් එකට අලුත් මේකක් දීලා තියෙනවා මා ලස්සන ගේම් එකක් ඉතින් මගේ ලිස්ට් එකේ ඊළඟ ගේම් එක විදිහට මම තෝරගත්තේ FIFA ගේම් එක FIFA 14 කියන ගේම් එක ඉතින් FIFA ගේම් සීරීස් එකේ ගේම්ස් ගොඩාක් රිලීස් වෙලා තියෙනවා මේ FIFA 14 කියන ගේම් එක රිලීස් වුණේ 2013 ඉතින් 2013ට කලින් FIFA ගේම් එකේ ගේම්ස් 15ක් වගේ රිලීස් වෙලා තියෙනවා ගේම්ස් ඉතින් ඔයාලට මේ FIFA 14 එකට කලින් තියෙන හැම ගේම් එකක් වගේම ප්ලේ කරන්න පුළුවන් ඉතින් මේකේ අර උපරිම මට්ටම ගැන කතා කළොත් FIFA 14 එක වට 2GB RAM එකේ 1GB VGA එකේ අනිවාර්යෙන් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේක රිලීස් වුණේ 2013. 2013 කියන්නේ GTA V එතකොට Tomb Raider ඒ වගේ ගේම්ස් ගොඩාක් රිලීස් වෙච්ච කාලයක්. ඉතින් ඒ කාලේ රිලීස් වෙන ගේම් එකක් හොඳ තරඟයක් දෙන්න නම් හොඳ ග්‍රැෆික්ස් මට්ටමක් තියෙන්න ඕන. මොකද අනිත් ගේම්ස් ගත්තාම සුපිරිම ගේම්ස් තියෙන්නේ. ඉතින් 2014 රිලීස් වුණ මේ ස්පෝර්ට් ගේම් එක EA ස්පෝර්ට් කියන්නේ ඉලෙක්ට්‍රොනික ආර්ට්ස් ලගින් ඩිවලොප් කරපු ගේම් එකක්. ඉතින් ඒකවල තමයි මුලින්ම මේ ස්පෝර්ට් ගේම්ස් නම් ඉතින් ඉලෙක්ට්‍රොනික ආර්ට්ස් තමයි වගේ තමයි ඉතින් මුලින්ම යාලා තමයි මේ ස්පෝර්ට් ගේම් හැම එකක්ම ඩිවලොප් කරන්නේ. ඉතින් මගේ ලිස්ට් එකේ ඊළඟ ගේම් එක විදිහට මම ගෙනාවේ කැබෙලාස් ආෆ්‍රිකන් සෆාරි කියන ගේම් එක. මේක 2006 රිලීස් වෙච්ච ගේම් එකක්. ඉතින් මේ ගේම් එක ගැන කතා කරොත් එහෙම දෙන්න පුළුවන් උපරිම ග්‍රැෆික්ස් දෙන ගේම් එකක් තමයි මේක. ඒ කාලේ හැටියට 2006 වගේ කාලේ හැටියට සහ ඒ කාලේ ආපු වෙනස්ම ගේම් එකක්. මොකද මේ වගේ ඇඩ්වෙන්චර් කැලෑවක සවුත් අප්‍රිකාව වගේ රටක ජංගල් එකක තමයි අපිට මේ ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. අපි දඩයක්කාරයෙක් චරිතයක් තමයි අපිට තියෙන්නේ ගේම් කැරක්ටර් එක විදිහට. ඉතින් මේ ගේම් එක ගොඩක් අපිට සත්තුත් එක්ක තමයි ෆයිට් කරගන්න තියෙන්නේ. ලස්සන ස්ටෝරියක් එහෙම තියෙන ගේම් එකක්. ඉතින් ඔයාලට 2GB RAM එකක 1GB VGA එක මේ ගේම් එක අනිවාර්යෙන් ප්ලේ කරගන්න පුළුවන් හයි ග්‍රැෆික්ස් දාලා වුණත්. මගේ ලිස්ට් එකේ මම තුන්වෙනි ගේම් එක විදිහට ගෙනල්ලා තියෙන්නේ හොරර් ගේම් එකක්. ඉතින් හොරර් ගේම් වලට ආස කට්ටියට මේක සුපිරිම ගේම් එකක් ආයි ඉතින් බය හිතෙනවා. පැය 4 වගේ ගේම් එක ටයිම් එක පැය 4ක් වගේ තමයි ටයිම් ඩියුරේෂන් එක. ඒ වුණාට ඉතින් ආයි සුපිරිම ගේම් එකක්. මේකේ අපිට ස්ටෝරිය ගැන කතා කළොත් එහෙම අවුරුදු 2ක ළමයෙක්ගේ පේන ළමෙක් සහ ඒ ළමයාගේ සෙල්ලම් බඩුව ඒ කියන්නේ ටෙඩි බේක් වගේ ඉන්නේ ඒටයි මුහුණ දෙන්න වෙන සිද්දු වීම් එකතු කරලා තමයි මේ ගේම් එක හදලා තියෙන්නේ. ඉතින් බය හිතෙන ගේම් එකක් හොරර් ගේම් එකක් සුපිරි. ඉතින් ප්ලේ කරලා බලන්න අනිවාර්යෙන් ප්ලේ කරන්න පුළුවන් හයි ග්‍රැෆික්ස් දාලා වුණත් ඔයගොල්ලන්ට මේ ගේම් එක ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් මගේ ලිස්ට් එකේ මම දෙවනි ගේම් එක විදිහට ගෙනල්ලා තියෙන්නේ Medal of Honor 2010 ගේම් එක. ඉතින් Medal of Honor ගැන ගොඩක් කට්ටිය දන්නවා. මොකද මේ ළඟදිත් රිලීස් වුණා Medal of Honor ගේම් එකක්. දැන් අවුරුදු 2කට විතර කලින් මම දන්න විදිහට අවුරුදු 2කට විතර කලිනුත් ගේම් Medal of Honor ගේම් එක රිලීස් වුණා. ඉතින් ඒ කාලේ ඉඳන්ම Medal of Honor ගේම්ස් ආයි අර අපි සිංහලෙම ගොත් සීනි බෝල නැති ඉතින් සුපිරිම ගේම් එකක් තමයි ලේසි නෑ ගේම් එක. මාරම රියලිස්ටික් ගේම් එක. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් තලයිබාන් වගේ සටන් ත්‍රස්තවාදීන් එක්ක තමයි මේක සටන් කරන්න තියෙන්නේ. තලයිබාන් ISIS වගේ ත්‍රස්තවාදීන් එක්ක තමයි සටන් කරන්න තියෙන්නේ. ඉතින් මාරම රියලිස්ටික් ගේම් එක. ඒ වගේම තමයි මාරම දුක හිතෙන ස්ටෝරියක් තියෙන ගේම් එකක්. ඒ කියන්නේ අපි දන්නවා අපි
කෝල් of ඩියුටි මොඩර්න් මැෆියා වගේ ගත්තොත් ඒ වගේ ලස්සන ස්ටෝරිස් තියෙනවා. මම නම් ඊට වඩා මගේ පෞද්ගලිකව මේ ගේම් එක ඊටත් වඩා දුක හිතෙන ස්ටෝරියක් තමයි මේ ගේම් එකේ තියෙන්නේ. සහ මාර්ම රියලිස්ටික් ග්‍රැෆික්ස්, රියලිස්ටික් ෆිසික්ස් ඒ වගේ සුපිරිම ගේම් එකක් තමයි ප්ලේ කරලා දාන්න මෙඩල් ඔෆ් ඕනර් 2010. ඔයාලට අනිවාර්යෙන් ප්ලේ කරන්න පුළුවන් මේක. 2GB RAM එකක් 1GB VG එකක් තියෙනවා නං. ඉතින් මගේ ලිස්ට් එකේ පළවෙනි ගේම් එක විදිහට මම ගෙනල්ලා තියෙන්නේ Dead Island කියන ගේම් එක. ඉතින් මේ Dead Island ගේම් එක ගැන කතා කළොත් එහෙම ග්‍රැෆික්ස් උපරිම මට්ටමක දීලා තියෙන ගේම් එකක් තමයි 2011 රිලීස් වුණා. සොම්බි ගේම් වලට කැමති කෙනෙක් නම් ඔයා ඔයාට මේ ගේම් එක ඉතින් ආයි ඕගොල්ලෝ දන්නවා ගේම් ගොඩක් තියෙනවා සොම්බි ගේම්ස් Days Gone, Dying Light ඒ වගේ ගේම්ස්. ඉතින් ඔයාලට මේ වගේ ගේම්ස් ගහගන්න බැයි නම් ඔයාට තියෙන හොඳම විසඳුමක් තමයි මේ Dead Island කියන ගේම් එක. ඉතින් මේ ගේම් එකේ ගොඩක් අයිලන්ඩ් එක තමයි කතාව යන්නේ. මාර්ම ලස්සනයි. මාර්ම ලස්සන ග්‍රැෆික්ස් තියෙන ගේම් එකක්. සහ ඔයගොල්ලෝ දන්නවනම් Far Cry 3 ගේම් එක Far Cry 3 ගේම් එකට සමාන ග්‍රැෆික්ස් මට්ටමක් දෙන ගේම් එකක් තමයි මේ Dead Island ගේම් එක. මාර්ම ලස්සනයි. මේ අයිලන්ඩ් එකත් මාර්ම ලස්සනයි. අර සොම්බි ගේම් එකක් වුණාම අපි වෙන්දට අපිට හම්බෙන සොම්බි ගේම්ස් වල පරිසරයත් එච්චර අපිට ටිකක් කන්නේ කිරිම ගොත් මූසලයි. මූසල පරිසරම තියෙන්නේ. ඉතින් Dying Light, Days Gone වලත් ගත්තත් එහෙමයි. ඉතින් මේ ගේම් එක එහෙම නැහැ. මේ ගේම් එකේ මාර්ම ලස්සන පරිසරයක් තියෙන ගේම් එකක් ගහන්න හිතන ගේම් එකක්. ඉතින් ප්ලේ කරලා බලන්න. මේක තමයි මගේ ලිස්ට් එකේ පළවෙනි ගේම් එක. ඉතින් මේ ගේම්ස් වෙන් කළා තිබ්බට 19.8 කියලා. මේ ගේම්ස් 10ම ගහන්න පුළුවන්. 2GB RAM එකක් ගහන්න පුළුවන්. සුපිරිම ගේම්ස් 10ක් තමයි මේ තියෙන්නේ. ඉතින් ගොඩක් ප්‍රසිද්ධ නැති ගේම්ස්. ඉතින් මම ප්‍රසිද්ධ ගේම්ස් ගොඩක් මේකට ඇඩ් කළේ නැහැ. මොකද දැන් GTA San Andreas, GTA ගේම්ස්, ඒ වගේම Call of Duty, Battlefield ඒ වගේ ගේම්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒවා මම එකක්වත් මේකට ඇඩ් කළේ නැත්තේ ගොඩක් අය ඒවා ප්ලේ කරලා තියෙනවා දන්න නිසා. ඉතින් මේ මේ වගේ ගේම්ස් ටිකක් මං ගෙනාවේ ඉතින් ප්ලේ කරලා බලන්න කියලා ආරාධනා කරනවා.